දෙවනියෝජන ආවගරු බන්දරාල් බණ්ඩාරිගොඩ මැතිතුමා පනත් කරන බව ඉදිරිපත් කිරීමේ අවසරයේ පාසඳ පනත්පත් ඉදිරිපත් අවදී යුතුයි මරණ දඬුවම් අහෝසි කිරීම සහ ආනුශාසනික විධිවිධාන සැලසුම් පනත් කරන පතකි. අරු කතානායකතුමනි මරණ දඬුවම් අහෝසි කිරීමේ පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි. මේ යෝජනාව ස්ථිර කළ යුතුයි. ගරු බන්දුලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා ඉදිරිපත් කළ පනත මම ස්ථිර කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්ති යටතේ මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදුව 2019 ජූලි 27 වෙනි දිනදී අංක 2133 65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් 2500 දීම නවු පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. 2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ සේවකීන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබා දුන්නද අර්ධ රජයේ ආයතන ලෙසින් සැලකෙන සංස්ථා ව්‍යස්ථාපිත මණ්ඩල අධිකාරී යන ආයතනවල සේවකීන් වෙත මේ දක්වා එම රුපියල් 2500 ලබා නොදීම බරපතල අසාධාරණයක්. මෙම අසාධාරණයේ වහම නිවැරදි කරන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා. පිළිතුරු සැපිය යුතුව තිබෙන්නේ කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා පිළිබඳ කැබිනට් නොවන ඇමතිතුමා එතුමා විසින් ඉදිරිපත් කරපු පිළිතුර මන් සභාවට ඉදිරිපත් කරනවා. රාජ්‍ය සේවකීන්ට වැඩි කරනු ලබන වැටුප් දීමනා මෙම අර්ධ රාජ්‍ය ආයතනවල සේවකීන් සඳහාද ඒ ආකාරයටම ගෙවිය යුතු බවට එම ආයතනවල ප්‍රධානීන්ට නියෝග නිකුත් කිරීමේ නෛතික බලයක් මගේ අමාත්‍යාංශයට නොමැති බව සඳහන් කිරීමට කැමැත්තෙමි. කෙසේ වුවත් මෙම ප්‍රශ්නයේ අදාළ විෂය භාර ගරු මුදල් ඇමතිතුමාගේ අවධානයට ඉදිරියේදී යොමු කිරීමට මා බලාපොරොත්තු වන බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. මීට අමතරව පිහිටුවා ඇති පඩිපාලක සභා මගින් පඩි වැඩි කිරීමට අදාළ ක්‍රියාමාර්ග මේ වෙන විට ගෙන තිබෙන බව දැනුම් දීමට කැමැත්තෙමි. ඒ අනුව 2019 වර්ෂයේ පෙබරවාරි සිට පඩිපාලක සභා 6ක වැටුප් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරීමට සාපේක්ෂව පුජ්ජලිකංශයේ සේවකයන් සඳහාද මාගේ අමාත්‍යාංශයේ මගින් වැටුප් වැඩි කිරීමට ඉහත ක්‍රියාමාර්ග මේ වෙන විට ගෙන ඇති බව ගරු සභාවට දැනුම් දෙමි.